विस्तर इंग्लिश උනන්දු දිනේකට මේක කියවන්න වැඩිම උනන්දු දවස් දෙකක් ඇයි Google Translate එක වාජිත මේ දින ඒගොල්ලගේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකකට විස්තර දී හරි සෑම හොඳ ප්‍රොජෙක්ට් එකක් මේක හරි විස්තරන ඔබට පම්බයක් දෙන්න බල ප්‍රොජෙක්ට් එක ඒකින්ද මේක මම ප්‍රයිවට් රිසර්ච් කරපු පොයින්ට් එක ඒකින් තමයි මේ වගේ කතා කරන්න නම් ට්‍රස්ට් එක තමයි පොයින්ට් එක කතා කරලා දැන් මේක ගැන රිසර්ච් කරලා දැන් ට්‍රස්ට් එක තියෙනවා නේද बैकोड़ानीन ඔතන SLP කියන එක නෑ වැඩක් නැති ටෝකන් නෑ හරි ඒක වාට එක ලොන් ඉන්නේ ජීවිතය රිකවර් කරගන්න බැරි වී කියලා මම හිතනවා ඒකට හේතුව තමයි ඉතින් ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා ඒ කියන්නේ SLP කියන එක මේ ඔතන රන් වෙන්නේ අර ඒගොල්ලන්ගේ ග්‍රීන් මෙටා වර්ෂන් එක GMP කියන ටෝකන් එකත් එක්ක කරන්න එතකොට ඒකේ ඇවිදින්න earn වෙන්නේ SLP කියන ටෝකන් එක ඒක අපිට වා ප්‍රොජෙක්ට් එකෙන් රිසර්ච් එකක් කරන්න නැති බව ඒ පොයින්ට් එක වා වෙනදී ගැනීම මට ඉදා ගන්නවා ඒක හිත තමයි ඒ ප්‍රොජෙක්ට් එක ගැන වා බැලුවොත් එහෙම ඒ GMP කියන ටෝකන් එක ඇවිල්ලා තියෙන්නේ ඒ කියන්නේ හැදිලා තියෙන්නේ ඒ ඇප් එක පාවිච්චි කරන කට්ටියට ඇවිදින්න ඇවි තියෙන SLP කියන ටෝකන් එක තමයි හම්බෙන්නේ හරිද ඒ හම්බෙන ටෝකන් එක ඔය අරගෙන ඉන්න එතකොට ගොඩාක් සප්ලයි එක වැඩි ටෝකන් හරිද මිස ඇවිදින්න ඇවිදින්න ඔය සප්ලයි වැඩි වෙනවා එතකොට මොකද වෙන්නේ අප්පේක සාපේක්ෂව අපි දන්නවා දැන් ලංකාවේ මුදල් අච්චුමාන රජුන මොකද වෙන්නේ මුදල් දෙකකින් පල්ලෙහාට යන මුදලේ වන්නාක මඩු වෙනවා ඒකට අර SLP කියන එකේ මේ සර්කියුලේෂන් සප්ලයි වැඩි වෙන වැඩි වෙන ඒකට තියෙන වටිනාකම මඩු වෙනවා ඒක ලොස් එක ගොඩක් ගන්න වට ජීවිත කාලෙම හාර කරගෙන බැරි වෙන පුළුවන් මොකක් හරි ටෝකන් බර්න් කරලා මොකද කියොත් ඒ ඇත්තටම කියනවනම් කඩානෝ වල රෝඩ් මැප් එක කඩානෝ කියන කොයින් එකේ රෝඩ් මැප් එක තමයි මේ තියෙන්නේ හරි මොකද්ද මේ රෝඩ් මැප් එක කියලා කියන්නේ රෝඩ් මැප් එක කියලා කියන්නේ සාමාන්‍ය මොකක් හරි ක්‍රිප්ටෝකරන්සි එකක් එළියට ආවට පස්සේ එයා ඩිසයින් කරනවා මගේ කොයින් එක මෙන්න මේ කාඩන ගන්න එක දින එයා දොස් දීලා පටන් ගන්න එලා දීලා එතකොට ඒ වගේ පටන් ගන්නදී මෙයාගේ කොයින් එක කීයටද රිලීස් වුනේ කියලාද පොඩක් බලන්න පුළුවන් සමහර කොයින් බාගට කැප් එකෙම දින කොයි ගන්නද ආවේ සමහරට අපිට කොයින් ඩිකෝයින් එකත් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මාකට් එකේ වොලියුම් එක කියන්නේ වොලියුම් ඉන්ඩිකේටර් එක දාගත්තාම කොච්චර වොලියුම් එකක් ක්‍රියේට් වෙලා තිබුණාද ඒ කාලවලදී කියන එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි මෙතනදී මන්ත්ලි, වීක්ලි, ඩේලි ටයිම් ෆ්‍රේම් එකලා ඇනලයිස් කරලා බලනවා. නැයි මේකෝලන්ගේ සෝෂල් මීඩියා වල මේකෝලන්ගේ ඇක්ටිව් බව කොහොමද? හරි ට්විටර් වල අන්තිම පෝස්ට් එක දාලා තියෙන කවද්ද? ट्विटर अकउंटे फालोअर्स इन यार रुपया दीजा तीन ईट पास